පියුමි පුරසිංහ කියන නම කියෝගම මම බොහෝ දිනකට රුව මතකයට එනවා කාලයක් සරාගේ නිලියක් හැටියට ජනප්‍රිය වුණු පියුමි පුරසිංහ අවුරුදු 7ක් තිස්සේ නිහඬව හිටියා බොහෝ දෙනෙක් හිතුවේ ඇය සම්පූර්ණයෙන්ම කලාවෙන් ඉවත් වෙලා විදේශගත වෙලා කියලා මෙපමණ කාලයක් කලාවට සමුදුන්නු පියුමි නැවතත් රංගනයට එකතු වෙනවද නැද්ද කියලා තමයි පියුමිගේ මේ අලුත්ම තොරතුරු දැනගන්න ලැබුණේ පියුමි කොහොමද තොරතුරු හොඳින් සතුටින් ජීවත් වෙනවා අවුරුදු 7ක විතර පියුමිව නිර්මාණ වලින් දැක ගන්න ලැබුණේ නැහැ බොහෝ දෙනෙක් හිතුවේ ඔබ විදේශගත වෙලා කියලා අවුරුදු 7ක් විතර මම කිසිම නිර්මාණයකට සම්බන්ධ නොවී හිටියා ඒ නිසා බොහෝ දෙනෙක් හිතන්නේ නැති මම කලාවට සමුදීලා විදේශගත වෙන්නේ නැති කියලා නමුත් මම හිටියේ ලංකාවේ මගේ ගෙදරින් මට කිව්වා අධ්‍යාපන කටයුතු වලට මුල් තැන දෙන්න කියලා ඒ නිසා හැම දෙයකින්ම ඉවත් වෙලා මගේ උපාධිය සම්පූර්ණ කළා ඒ නිසා තමයි මාව දකින්න ලැබුණේ නැත්තේ නැවතත් රංගනයට එකතු වෙන්න අදහසක් තියෙනවද පසුගිය කාලේ නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා නමුත් මම සම්බන්ධුනේ නැහැ කාලයක් නිහඬව ඉඳලා එන නිසා හොඳ නිර්මාණයකින් ජනතාව අතරට එන්න ඕනේ ඒ නිසා මට ඉදිරියේදී හොඳ නිර්මාණයක් ලැබුණොත් මම සම්බන්ධ වෙනවා මෙගා නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්න අදහසක් නැහැ චිත්‍රපටි සඳහා සම්බන්ධ වෙන්නත් බලාපොරොත්තු වෙනවා ඔබ නිහඬව හිටියේ අතිශය ජනප්‍රියම කාලේ ඒ කාලේ ගැන දුකක් නැද්ද මම ශේෂ්ත්‍රයට එන්නේ මට වයස අවුරුදු 17 දී අවුරුදු 8ක් විතර නිර්මාණවලට සම්බන්ධ වෙලා තමයි නිහඬ වෙන්නේ ඒ කාලේ ගැන දුකක් නැහැ මොකද මම කවදාත් ප්‍රසිද්ධිය පස්සේ දිව කෙනෙක් නෙවෙයි සරලව නිදහසේ හිටපු කෙනෙක් මගේ අරමුණ වෙනස් මම මගේ අරමුණ වෙනුවෙන් තමයි ඒ කාලය කැප කළේ ඒ නිසා කනගාටුවක් නැහැ දැන් මාකට් වෙන්නේ නිර්වත හෝ අඩ නිර්වත කලාත්මක නිර්මාණයකට එවැනි ආරාධනාවක් ලැබුණොත් ඔබේ බාර ගන්නවද ඒ වගේ නිර්මාණ සඳහා බොහෝ දෙනෙක් යන්නේ ප්‍රසිද්ධිය බලාගෙන මට ප්‍රසිද්ධ වෙන්න උවමනාවක් නැහැ දැන් ඉන්නේ ළමයි දක්ෂයි නමුත් ඔවුන් ඒ ගැන තමයි වැඩිපුර හිතන්නේ මට එහෙම වෙන්න ඕනේ නැහැ ඒ වගේ දෙයක් කළොත් හැමෝම හිතන්නේ මේ විදිහට මම ගොඩක්ම නිහඬ වෙන්නෙත් ඒක තමයි හේතුව පසුගිය කාලේ තිබ්බ ඒ වගේ රැල්ලක් නමුත් මම කොහෙත්ම ඒ වගේ දෙයකට කැමති වෙන්නේ නැහැ නිහඬව හිටපු කාලෙත් පියුමිට රසික ප්‍රතිචාර ලැබුණද? ඔව්, ඒ ගැන නම් හරිම සතුටුයි. සමාජ මාධ්‍ය ඔස්සේ මට ප්‍රතිචාර දක්වනවා. මට නැවත නිර්මාණය වලට සම්බන්ධ වෙන්න කියලා ඉල්ලීම් කළා. මෙච්චර කාලයක් නොදැක්කත් බොහෝ දෙනෙකුට මාව මතකයි. ඒ ගැන ඇත්තටම සතුටුයි. පියුමි ඉස්සර විලාසිතා නිසා ජනප්‍රියයි. තවමත් රැල්ලට විලාසිතා කරනවද? මම උපාධිය සම්පූර්ණ කළෙත් ෆැෂන් සම්බන්ධයෙන්. ඉස්සර වගේම අදටත් මම අලුත් වෙන විලාසිතා කරනවා. දැන් ව්‍යාපාරිකාවක්ද මම ඇඳුම් ව්‍යාපාරයක් කළා ඒ සාර්ථකුනේ නැහැ නැවතත් ඒ පටන් ගන්න මේ දවස්වල සූදානම් වෙනවා ෆැෂන් වලට තියෙන කැමැත්ත නිසාමයි ඒ වගේ ව්‍යාපාරයක් කරන්නෙත් ගෙදරින් ලැබෙන සහයෝගය කොහමද ඔබේ වැඩ කටයුතු වලට කලාවට සම්බන්ධ වෙනවට අම්මා හැර හැමෝම අකමැති අම්මගේ කැමැත්ත මත තමයි මම කලාවට සම්බන්ධ වෙන්නේ අනෙක් වැඩ කටයුතු වලදී ගෙදරින් හොඳ සහයෝගයක් මට ලැබෙනවා දැන් විවාහකද තවම මම අවිවාහකයි ඒ ගැන හිතෙන්නේ නැද්ද දැනට මම ඒ ගැන හිතන්නේ නැහැ මගේ අරමුණ ටිකක් වෙනස් ඒ දේවල් සම්පූර්ණ කරගන්න ඕනේ මුලින්ම නවතම වීඩියෝ නැරඹීම සඳහා අපව subscribe කර bell button එක click කරන්න